කුලියා පිටිය ඉලුක්කේන ප්‍රදේශයේදී මෙම 31 වැනි පුද්ගලයා අප්‍රේල් 22 වෙනිදා පැහැරගෙන ගොස් තිබුණා. පසුව ඔහුගේ සිරුර මාදම්පේ පණිරෙන්ඩාව රක්ෂිතයේ තිබී සොයා ගැනුණේ පසුගිය 7 වෙනිදායි. මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ ඝාතනයට ලකු සුසිත් ජයවංශ නැමැත්තා මීට පෙර විවාහකව සිට බිරිඳගෙන් වෙන් වූ අයෙක්. ඔහුගේ පෙම්වතිය බව පැවසෙන මෙම තරුණිය සුසිත්ගේ ඝාතනයත් සමග අතුරුදන්ව සිටියා. ඇය මීකමූ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක රැඳී සිටින බවට ලැබුණු තොරතුරු මත කළ දැනුම් දීමකට අනුව ඇය ඥාතියෙකු සමග කුලියාපිටිය පොලිස් ස්ථානයේ වෙත පැමිණීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ලැබුවා. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම, ඝාතනය සිදුකර එම අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි මෙම තරුණිය අත්අඩංගුවට බවයි පොලිසිය පවසන්නේ. ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා 15 වන වියේ පසු වෙද්දී සුසිත් නැමැත්තා පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට රැගෙන ගොස් පළමු වතාවට තමා දූෂණය කළ බවයි. ඉන් අනතුරුව වරින් වර තමන් දූෂණය කළ බවත්, මරා දමන බවට තිබූ බිය හේතුවෙන් දෙමාපියන්ට මේ බව දැනුම් නොදුන් බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. තමා ගැප්ගෙන ඇති බව දැනගත් පසු සුසිත් ජයවංශට දැනුම් දුන් බවත්, ඔහු පෙති පහක් තමාට ලබා දුන් අතර ඒවා පානය කිරීමෙන් පසු ගබ්සා වූ බවත් ඇය පොලිසිය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවද ඝාතනයට ලක් වූ සුසිත් තවත් තරුණියක සමගද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවත්, ඇයද ගැප්ගත් පසු ගබ්සාවක් සිදුකරගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිඟිතයන අන්වර්ත නමින් හඳුන්වන තරුණියගේ පියා මෙන්ම ඇගේ මව ඇතුළු 7 දෙනෙකු මේ වන විට රිමාන්ඩ් බහරයට පත් කර තිබෙනවා.